මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ හඬපට හුටපට පිළිබඳ පොලිසියෙන් උණු වැරද්ද ගැන, අධිකරණයෙන් වෙච්ච වැරදි ගැන මම ප්‍රසිද්ධිය අදහස් දැක්වුවත් අපේ මන්ත්‍රීතුමන්ලා තුමියන්ලාගේ පෞද්ගලිකත්වය ගැන මම කතා කරන්න උත්සාහ කරේ නෑ. නමුත් රංජන් රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා, ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම ඒ කියන එක මුළු රටම හිතලා තියෙන විතරනේ, සමහරු හිතලා තියෙන බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමහරු එක හිතාගෙන තියෙන්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. ඒ නිසා මේ පිළිබඳ අපට අද කතා කරන්න සිද්ධ වෙනවා. මම කියන්න කැමති රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවාලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානයට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තුව අමතලා කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාස කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. එතුමා ඒ කතාව තුළ පට්ටපල් බොරු 6ක් කියනවා. ඊට අමතරව තමන්ගේ අශීලාචාර ජීවිතේ, නොහික්මුණු ජීවිතයේ සමාජයට එළිවීමෙන් ඇතිවෙච්ච අජුව වසා ගැනීමේ සුදු පිරිවටක් ලෙස හොරු ඇල්ලීම කියන මායාව පාවිච්චි කරනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රංජන් රාමනායක හඬපටාරා අල්ලපු හොරෙක් හෙළිවෙන්නේ නැහැ. හොරෙක් අල්ලන්න ඔහු දරපු උත්සාහයක්වත් හෙළිවෙන්නේ නැහැ. නමුත් මේ හඬපටාරා උත්සාහ වෙන්නේ අධිකරණයට, පොලිසියට, රාජ්‍ය යාන්ත්‍රණයට තමන්ගේ කනිෂ්ඨ ඇමති ධූරයේ භාවිතා කරගෙන බලපෑම් කිරීමට ඔහු දරපු ඉතාම කැත උත්සාහය පමණයි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශාරුක් ඛාන් එල්ල කර බෝම්බ ප්‍රහාරය පිළිබඳ ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න කියලා රංජන් රාමනායක මන්ත්‍රීතුමා මේ 21 වෙනිදා ගරු සභාවේ ප්‍රකාශ කළා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විෂය පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවා නම්, මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවා නම්, නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවා නම් කවුරුවත් අහන්න කලින් මන්ත්‍රී කාලයට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මන් දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මන් දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි.